මමංකාරයෙන් නිදස අෂ්ටවක්‍ර මොනිවරයාගේ ගැන්නීම හඳුන්වා දෙන දාවන වැඩසටානයි මෙය. මමංකාරයෙන් නිදහසීම ගැන මොනිවරයා අෂ්ටවක්‍ර ගීතාවේ ධාටවන පරිච්චේදේ අනු අටවන ස්ලෝකයෙන් වේමසා බලනො මොක්තෝ යථාස්ති තිිෂ්ටස්ථා කර්තව්‍ය නියවෘත සම සර්වාත්‍ර වයිතුුෂ්න යාන්‍ය ස්මරනත්්‍ය කෘතම් කෘතම් නිදහසට පත් මනුෂ්‍යයා මමංකාරයේ ආංකාරයෙන් ක්‍රියානු කරයි. මම මේමේදේ කලා මම මෙබඳු ලෙස ජීවත් වූවා මටතල මේමේදේ කරන්න තියනවා. යනාදී ආත්ම සංඥා ඔහු තුළ නැත ඔහ ඇලීමෙන් හා ගැටීමෙන් තොරය ඕහ හැමවිටම එකම ස්වභාවයෙන් යුක්තය අපි එෙහි අර්ථ සම්භාවනාවහි යෙදෙමු නිදහසට පත් මනුෂ්‍ය ඒ වදන ඇහෙන විට ඔබට හිතෙන්නේ කුමක්ද ඔබ එවැන්නෙකු දැකතිබේද ඔබ මේ කියන නිදහස අත් දැකතිබේද නිදහසයයි දැනට අපි කියන්නේ අසුුවල්දයිෙන් නිදහස අනාර්ථය අගහිගකමෙන් නිදහස කරදරවලින් නිදාස පීඩනයෙන් නිදහස අදී වශයෙන් යම්යම් අහිත කර තත්තවලින් ලබන නිදහසයි එයින් අපි අදහස් කරන්නේ. එය සාපේක්ෂ තව නිදහසක් තියෙනවා නිරපේක්ෂක නිදහස කියලා. ලූකේ තත්ව එසේම පවතිද්දී පවා. ඔබට ඒ නිදහස අත්දකින්න පුළුවන්. ඔබ පෙලන කුරිලු ස්වාමිපුරුෂයා සමඟ ජීවත්වද්දී පවා. ඔබට ඒ නිදහස අත්දක්ඉන්න පුළුවන්. එවැනි වූ නිරපේක්ෂ මානසික පරම නිදහසක් ජීවිතයේ තියෙනවා. මීළඟට සැබෑන් නිදහසේ ස්වභාවය කුමක් දැයි මෙනිසම්. නිදහසට පත් මනුෂ්‍යයා මමංකාරයේ ආවේශයෙන් ක්‍රියා නොකරයි. ආවේශයයන්න වදන ඇහෙනකොට අපේ හිතර නැගන්නේ භෝතාේෂ යක්ෂේෂ මිනිසුන් මහා අපරාධ කරන්නේ යක්ෂ ආවේෂය කියන්නේ යම් මානසිකත්තුයකින් තමාගේ සත්‍ය ස්වභාවය යටපත්වීම. එතකුට ඔහු ඉන්නේ තමාගේ සත්‍ය ස්වභාවේ නෙවෙයි දැන් ඔබ කියාවේ මම කිසිමආවේෂයකින් කටුතු කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒත් ඔබ දවසේ වැඩිහරියක් සිටින්නේ මමංකාරේයාවේෂයෙන් එවිට ඔබ හංගින්නේ සිතන්නේ කතා කරන්නේ ක්‍රියා කරන්නේ මම පෙරටු කරගෙනට. ඔබ මෙහයවෙන්නේ මමත්වයේ චේතනාවෙන් ඔබේ කය ක්‍රියා කරන්නේ ඒ මම ආවේශයේනුයි ඔබ දවස ගත කරන්නේ. මේදී මම ඔබට අනුශසනා කරන්නේ නෑ මමංකාරයෙන්මි දෙන්න කියා ය බොහෝම දුරතියෙන දෙයක් වෙඩ පුළුවන් මම දැනට කියන්නේ යම් විටක මමංකාලය ඔබට ආවේශවෙල්ලා තියෙනවා නම්. ඒ බව ඒ මොහොතේම දැනගන්න කියලා පැහදිලිද. මම මේමේදේ කලා මම මෙබඳු ලෙස ජීවත් වනාා මට තව මේමේදේ කරන්න තියෙනවා යනාදී ආත්ම සංඥා ඔහුතුළ නැත. ඔහු කියන්ඩේ නිදහසට පත්පුද්ගල කුමක්ද ඒ අර්ථය ම දැකල තියෙනවා. ගුවන්නිදිලියයේ හෝ රෝපවාහිනේ. සම්භාාවය පුද්ගලයන් සම්මුඛසාකච්ඡා කරනවේලේ ඔවුන් කෙතරම් අබිලෝලයකි තමා ගැන කියාපානවාද කියලා. මම හැදුනේ මෙහෙමයි මම ඉගනගත්තේ මේ මේ පාසල්ලල මම ගියේ අසවල් ලශෂවිද්‍යාලයට මම මේ මේ ජයගාන ලැබවා. මෙහම තමා කලදේ තමා ලැබූ අත්දැකීම් කියාපාන්න අප හරිම කැමති. මෙ තේරුම. ඔබහිතනවා මමයනු මගේ අතීතයයි කියලා ඒයන්නේ ඔබ යනු ඔබේ අතීතයයි ඔබ කියන්නේ අතීතයේ ලද අදදැකීම්වලින් හැදුනපුද්ගලය ඔබි මම ගොඩනැගී තියෙන්නේ ඔබ අතීතයේ කළ ක්‍රියා කරනුයි ඒත් අස්්ටවක්්‍රමුුණි පවසනවා මානසික වසයෙන් නිදහස් පුද්ගලයා එක ආකාරේ සියල්ලු ආත්ම සංඥාවලින් නිදහස් කියලා ඒ අන්න හුට මම මේමේදේ කලා මව මෙහෙම ජීවත්තුවාදී කිසිම ආත්ම සංඥාවක් නෑ ඔබටත් පුළුවන්ද මම අතීතයේ මෙහෙම කලා මෙහෙමත්දැකම් ලැබුවා යනාදී සියලු ආකාරයේ සඥාවලින් මනස නිදහස් කරගන්න මොකද ඒ නිදාස තුළයි සත්‍ය ජීවනය ඔබට හමුයන්නේ මේ සත්‍යය නොතේරෙන කෙතරම්පිරිසක් සමාජයේ සිටිනවාද ඔබ ඇතුළත් වෙන්නේ මෙයින් කොයි කොටසටද ඔය කියන මානසික නිදසෙන් ඇති වැඩේ කුමක්ද ඕවා ප්‍රායෝගික නෑ යමෙක හිතනවා නම් ඔහුට මේ සත්‍යය වැටහෙනවා ඇත්තේ සංසාරයේ ගෝර දුක්විඳීමෙන් ලබනමේරීම තුළින් කවදාහෝ අප්‍රමාණ දුක්කවිඳලා අවසානය ඔබ මේ අවබෝධයට එෙන්ඩ පුළුවන්. ඒයට තව බොහෝ කල්ියාව. ඕහ ඇලීමෙන් හා ගැටීමෙන් තොරය. ඔබ මනස තමාගේයයි සිතාගෙන ජීවත්වන තුරු නිරන්තරව සිටින්නේ ඇලීම් ගැටීම් සමකයි. මේ ඇලීම් ගැටීම් මනසේ මූලික ස්වභාවයයි. ඇලීම නැතුව මනසට පවතින්න බෑ. ගැටීම නැතුව මනසට පවතින්න බෑ මාමයනු මනසය යළ අන්‍යතාවය අතහැරීමත් සමග ඔබ මානසයෙන් නිදස්සෙන එවිට ඔබට පුළුවම් ජීවිතේ ඇලීම් ගැටීන් ඉක්ම වූ පිලිසිදු සතියෙන් ජීවත්තෙන්න්න. ඕ හැමවිටම එකමස්වභාවයෙන් යුක්තය අපතුළ නිරාන්තරයෙන් පවතින්නේ කමස්වභාවය නෙවෙයි අපේ මනස ඒ අවස්ථාවේ හැටියට විපරීත වෙනවා. මනෝභාව වෙනස්සෙනවා. මේ නිසයි මේ නිසයි මනස චපලයි කියන්නේ. මේ චපල මනසකිරී කිසිම විශ්වාසයක් තබන්න බෑ මොකදේය වලෙක උස්සෙනවා වලක පහත්වෙනවා පලක සසල වෙනවා. ඔබ යමෙකුගෙන් නයක් ලබාගන්නා විට තියෙන මනස ඒ ලබාගත්තල පස්සෙ නෑ. එවිට ඔබ සිතන්නේ. ඒ අයදීම මගාරීන්නි කොහොමද කියලා. එකම මානසික ස්වභාවයෙන් යුක්තවීම පෞර්ෂවාලදනේ ඉහල දියුණුවයි. මනෝවිද්‍යාවේ ඒ හඳුන්ලන්නේ සමෝධානය එවත් ඉන්ටග්‍රිටි කියලයි. ඒ අනිෙක් පැත්තනම් දෙබිඩි පෞර්ෂයයි එක ඇන්න බිඳුුණු පෞෂය ප්‍රසිද්ධයේ එක් හැසිරීමක් අප්‍රසිද්ධිය තවහැසිරීමක්. මෙවැනි බෙදුුණු පෞරෂේ වච්චනහාක්‍රියාව පරස්පරවිරෝධී එකක් කියනවා එකක් කරනවා. සිතුවිල්ල හා ක්‍රියාව පරස්පරවිරෝධී එකම පුද්ගලයා තුළ පුද්ගලයන් ගණනාවක් වලින් අර මතුයනවා තව සමාර මානසිකත්වයේ තියෙනවා කිසිම තීරණයක් ගන්න බැරි එක්වෙලාවකට එක පැත්තකට කතා කන්නවා අනෙක් වෙලාවට අනෙක් පැත්තට කතාගන්න ඔහු හැමවිටම එකමස්වභාවයෙන් යුක්තය. කුමක්ද ඒ එකම ස්වභාවය එය වර්තමාන මොහොතට අවදි වූ එළඹසිටි පිරිසිදු සිහියයි. ඔබේ සිහිිය හෙළිකරගත්තොත්. එය අවස්ථාවෙන් අවස්ථාවට සසලවෙන්නේෙ නෑ ජීවිතයේ සිද්ධිවලින් ප්‍රකෝපවෙෙන්්‍යවත් උද්දාම වන්නවත් නෑ. හැමදාම ඒ ආකාරයේ මතියනවා මෙන්න මේ සිහටයි අපි කියන්නේ නිර්මල විඤ්ඥානය කියලා මේ ඉහතකි උද්ගල ලක්ෂණ පහලවන්නේ මඟස නිදාසට පත්තේමත් සමගයි. අස්්ටවක්‍ර මොනිවරයාගේ ගැනීම් පිළිබඳ මේ අපේ අවසාන වැඩසටානයි මෙහිදී අප කළේ එතුමාගේ ප්‍රකාශ ඇතුළත් අෂ්ටවක්ල ගීතාහෙවත්. අෂ්ටවක්ක සූත්‍ර නැමති සංස්කෘත ග්‍රන්ථේන ස්ලෝක දෙසීය අසූනාවයෙන්. ස්ලෝක දහයක් විස්තරකිරීම පමණයි. ඒ මොනිවුරයාගේ ගැනීම තවදුරටත් ඔබ අධ්‍යනය කළ යුතුේ හිතනවානම්. ඔබට ඒ ග්‍රන්ථය ඕ ඒ ඉංග්‍රීසිි පරිවර්තන කියවන්න පුළුවන්. සුකී පව.